එසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රී දහම අනිත්‍ය වූ ධර්මතාවයක්. අනිත්‍ය වූ ධර්මතාවයක් වුණත් පින්වතුනි ආනිසංස 11ක් ඔබට දෙන ධර්මතාවයක්. ඒ නිසා ඔබ දක්ෂ වේ යුතුයි දවසට විනාඩි 5ක් විනාඩි 10ක් ඔබ මෛත්‍රී වඩන්න පුහුණු වෙන්න. නමුත් එතනින් නවතින්න එපා. එතනින් නවතින්න එපා. මොකද මෛත්‍රී අපේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න ඕනේ. මෛත්‍රී අපේ ලේ මස් සම් මැට නහරවලට කිඳා බැස්සා වූ දහමක් බවට පත් කරගන්න ඕනේ පිංගතුනි. එහෙම පත් කරගන්නේ කොහොමද? පැය කාලක් පැය භාගයක් මෛත්‍රී වඩලා එතෙන්ට අපිට එන්න බෑ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. හෙට උදෑසන ඉඳන් ඔබ දක්ෂ වෙන්න. ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න. පින්වතුනි හෙට උදේම නැගිටිනවා. ඔබට නැගිටින්න කියලා හිතක් සකස් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. වතුරේකම් පොන්න කියලා හිතක් සකස් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. මුහුණ හොදන්න කියලා හිත සකස් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබට තරහකාරයෙක් මතක් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබේ අම්මා තාත්තා සහෝදරයෙක් මතක් වෙනවා. ඊළඟ හිත සුවපත් වේවා කියලා හිතන්න. ඔබ දක්ෂණං ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න. දවසින් භාගයක් ඔබ මෛත්‍රී වැඩුවා වෙනවා. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මෙතන වාඩි වෙලා මට මොන දේ සිහිපත් වුණත් ඊළඟ සිත සුවපත් වේවා කියන අර්ථයටයි මම බාර දෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. දවසට පැය කාලක් පැය භාගයක් මෛත්‍රී වඩලා අපිට මේ සංකීර්ණ වූ මේ ගැටලු සහගත සමාජයට ඔරොත්තු දෙන්න බෑ. මේ සමාජයට මුහුණ දෙන්න බෑ. ඒක අපේම අකුසල් සංස්කාරය. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. පින්වතුනි මේ අකුසල් සංස්කාරයන්ගේ වියරුවක් බවට පත්වෙච්ච මේ ලෝකයේ මේ සමාජය තුළ මෛත්‍රිය ඔබේ ලේ මස් සම් මැටනහරවලට කිඳා බැස්සා වූ දහමක් බවට පත් කරගන්න. මෛත්‍රිය ඔබේ ජීවිතයට බද්ධ වුණා වූ දහමක් කරගන්න. එනිසා හිත උදේ ඉඳන් ඔබ දක්ෂ වෙන්න. ඔබ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නෙමේ, ශාසනය වෙනුවෙන් නෙමේ, අනු වෙනුවෙන් නෙමේ, ලෝකයා වෙනුවෙන් නෙමේ, ඔබ වෙනුවෙන් ඔබට කරගන්න තියෙන ශ්‍රේෂ්ඨම යුතුකමක් තමයි ඔබ මෛත්‍රිය ඔබේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න. මෛත්‍රිය ඔබේ ජීවිතේ බද්ධ කරගන්න. හෙට උදේ ඉඳන් සකස් වෙන සෑම සිතුවිල්ලකටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න පුරුදු වෙන්න. දවසින් අඩක් ඔබ මෛත්‍රිය වඩලා පින්වතුනි ලෝකය නිවැරදි කරන්න යන්න එපා. ලෝකය නිවැරදි කරන්න බැහැ. මම මුලින් කිව්වා බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙලත් නිවැරදි නොවෙච්ච ලෝකයක්. මේක කුසල් සහ අකුසල් සංස්කාරයන්ගෙන් දුවන ලෝකයක්. මේක අවිද්‍යාවෙන් උපන් ලෝකයක්. මේක පංච නීවරණයන්ගෙන් පෝෂණය වෙන ලෝකයක්. මේ ලෝකය පිංගතුනි නිවැරදි කරන්න බැහැ. එනිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ දක්ෂ වෙන්න මේ නිවැරදි නොවන ලෝකයට ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න. අකුසලයට යට නොවන කෙනෙක් බවට පත් වෙන්න. අකුසලයට ගොදුරු නොවෙන්නෙක් බවට පත් වෙන්න. ඒ උදෙසා ඔබේ පින ශක්තිමත් වෙන්න ඕනේ. ඔබේ කුසල් දහම් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ ශක්තිමත් භාවය ඔබට ලබා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ඔබ කෙරෙහි මහා කරුණාවෙන් මේ උතුම් මෛත්‍රී ධර්මයන් දේශනා කරන්නේ.